අනිත්‍යක මේ දැන් ජාතික කොඩිය මේ රටේ හොර තක්කඩියන්ගේ සංකේතය බවට පත් කළා මේ උතුම් වටිනා කොඩිය අපි දැක්කා මම ඒ ගිය සතියේ පිට සතියේ මාතර ඉන්නකොට මර්වින් සිල්වා ඇතුළු කොළඹ හිටපු පාතාල ලෝකයේම ඔය ජාතික කොඩිය ඇඟ වටේ දවටගෙන ඔළුව වටේ ගැට ගහ ගන්නවා සමහර අය සරමක් වගේ අඳිනවා තරේ දා ගන්නවා වාහනේ වහ ගන්නවා කොඩි දාගෙන අර මව් තුමියට උපහාර දක්වන්න බෙලි අතරය එතන රූපවාහිනියේ දැක්කනම් නම් කරලා කියන්න පුළුවන් කොළඹ ඉන්න හොඳම පාතාලේ නායකයෝ තමයි මේ පෙරහැරේ ගියේ මාතර නම් UN මේ UNP එකෙන් ගිය ඇමතිවරේ ජනමාධ්‍ය ඇමතිවරයා වෙලා හිටියත් එතුමාවත් අපි දැක්කේ නැහැ පිළිගන්නවත් ඇවිල්ලා ඉන්නවා අද ජාතික කොඩිය සංකේතය වෙලා තියෙන්නේ අර සිංහල වංශය ගැන කතා කරන සල්ලි පොලියට දෙන වීරයන්ට ඒගොල්ලන් තමයි දැන් මේ ජාතික කොඩිය වට දවටගෙන ඉන්නේ මිත්‍රවරුනි නමුත් මේ කවුරුවත් දැන් නැ ජාතික කොඩිය පාවිච්චි කරන්නට යම් නීති රීති තියෙනවා විවස්ථාවෙන් කියලා දීලා තියෙනවා නමුත් අද ජාතික කොඩියකට ගිය කල පාරක් පාරක් ගානේ අවුවේ පිච්චෙනවා අවුවට වැස්සට කැමිලා දැන් පාංකඩ වෙලා ඉරිලා ඉරිලා ඒත් එහෙම තියන්න දීලා තියෙනවා හැම තැනම සමහර ඒවා පාරේ මඩවලවල වල වැටිලා තියෙනවා මේ රටේ ඉන්න අර මං කිව්වාගේ හොරටක් අඩියන් ඒක තමන්ගේ දේශපාලන සංකේතය බවට පත් කරගෙන ඉන්නවා මෙහෙම ගියොත් මිත්‍රවරුනි මම නම් හිතනවා වැඩි කලක් නොගොස් යන්නේ ඉස්සෙල්ලා අපේ ජාතික කොඩිය ඒකත් කියන්නේ උනේ අද ජාතික කොඩිය කියලා නෙමෙයි රූපවාහිනිය කියන්නේ ITN එකේ කියන්නේ මේක සිංහ කොඩිය වෙලා මේක සිංහල කොඩිය වෙලාද මේක ජාතික කොඩිය මේ ජාතික කොඩිය නිර්මාණය කරනකොට මේ කොඩිය නිර්මාණය කරේ මේ රටේ සියලුම ජාති නියෝජනය වෙන්න නමුත් මේ ආණ්ඩුව යටතේ ජාතික කොඩියත් සිංහයන එනහොත් සිංහල කොඩිය බවට පරිවර්තනය කරලා ඉවරයි මෙහෙම ගියොත් නම් මිත්‍ර වරුනි මට පේන හැටියට වැඩි කාල නොගොස් ඔය ජාතික කොඩියේ සංකේතය වෙන්නේ ඔය ජාතික කොඩියේ සංකේතය වෙන්නේ සිංහා නෙමෙයි ඉදිරි කාලයේදී මේ ක්‍රමය යන දුන්නොත් අර කඩුව අරන් ඉන්න අතේ හෑන්ඩ් ෆෝන් එකක් අරගත්ත ජෙල් ගාගත්ත නරියෙක් ඉදී ඔය සිංහා වෙනුවට මෙන්න සිංහල ජාතියට යන කල් අනේ ඒ නිසා තමයි මිත්‍රවරුනි මම කිව්වේ අපි කිරිබත් කෑවේ නැහැ එහෙම නැත්තම් කොඩි ඉස්සුවේ නැති වුණාට අද අපිට පුදුම අවස්ථාවක් හදිම අවස්ථාවක් ලැබිලා තියෙනවා මේ වෙනකොට අපි කිව්වා වගේ අපේ රණවිරුවන්ට ස්තුතිවන්ත වෙන්න ත්‍රස්තවාදය පරාජය කරලා තිබුණත් අපි සාමය දිනාගෙන නැහැ අපි දැන් මේ එල්ටීටීය විනාශ කිරීම පමණින් මේ රටේ යුද්ධය අවසන් වෙනවයි කියලා හිතුවොත් මේ ප්‍රශ්න අවසන් වෙනවයි කියලා හිතුවොත් ඒක තරම් මෝඩ ක්‍රියාවලියක් නැහැ වැඩි කාල නොගොස් තව ප්‍රභාකරන්ලා සිය දහස් ගණනාවක් මේ රටේ බිහි වෙනවා වැඩි කාල නොගොස් වන්නි කැලෑවේ කරපු ඒ ත්‍රස්තවාදී සටන ජාත්‍යන්තර ප්‍රජාව තුළ දෙමළ ප්‍රජාව ඉදිරියට ගෙන යන්නට සූදානම් වෙනවා අනේ නිසා තමයි මම කියන්නේ හමුදාව තමන්ගේ කාර්යභාරය ඉටු කරා වගේම දැන් අපි තමුන්නාන්සලා අපගේ කාර්යභාරය ඉටු කරන්නට සූදානම් වෙන්න ඕනේ. දැන් අපේ වාරය ඇවිල්ලා තියෙනවා. දැන් ජනාධිපතිවරයාගේ මේ රජයේ වාරය ඇවිල්ලා තියෙන්නේ.
විපක්ෂ නායකතුමාගේ සහ විපක්ෂයේ සිටින අපගේ වාරය ඇවිල්ලා තියෙන්නේ තමුන්නාස්ලාගේ වාරය ඇවිල්ලා තියෙන්නේ මොකද දැන් අපි ඉදිරියේ තියෙන අභියෝගය තමයි සාමය ජයග්‍රහණය කිරීම සාමය දිනා ගැනීම සාමය දිනා ගන්නට නම් මිත්‍රවරුනි අනිවාර්යයෙන්ම දේශපාලන විසඳුමක් අවශ්‍යයි ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ ප්‍රකාශයක් කරපු පළියට මේ රට තුල අද ඉඳලා සුළු ජාති නැහැ කියලා ඒ ප්‍රශ්න අතුරුදහන් වෙන්නේ නැහැ නැති වෙන්නේ නැහැ එයාගේ සාධාරණ ප්‍රශ්න වලට අපි විසඳුම් ලබා දෙන්න ඕනේ අවංක වමනාවක් තියෙන්න ඕනේ ඒ නිසා දේශපාලන විසඳුමක් ලබා දීම අපේ පරම යුතුකම දෙවනුව අන්න ඒ දේශපාලන විසඳුම තුළින් මේ රටට උදා වෙන ස්ථීරසාර සාමය තුළ මේ රටට හිමි විය යුතු ආර්ථික සංවර්ධනය ප්‍රමාද වෙලා හරි දෙන්න ඕනේ මේ රටට හිමි විය යුතු ජාත්‍යන්තරයේ තැන ප්‍රමාද වෙලා හරි දෙන්න ඕනේ දක්ෂයන් මෙච්චර විශාල ප්‍රමාණයක් ඉන්න රට අද තවමත් ලෝකේ දුප්පත්ම රටක් වුණාට අපි හරි හැටි සැලැස්මක් ඇතුව සංවිධානය වෙලා ජාත්‍යන්තර ප්‍රජාවේ සහයෝගය නැවතත් ලබාගෙන අර දෙවන ලෝක යුද්ධයෙන් පස්සේ ඒ විනාශ වෙච්ච රටවල් මාෂල් සැලැස්ම කියලා සැලැස්මක් අනුව ජර්මනිය වගේ රටවල් ඉතා කඩිනමින් ඉදිකරා වගේම ලංකාවට අද මාෂල් සැලැස්මක් අවශ්‍ය වෙලා තියෙනවා ජාත්‍යන්තර ප්‍රජාවගේ සහයෝගය ලබා ගන්නට අවශ්‍ය වෙලා තියෙනවා මිත්‍රවරුනි මම මේ වෙලාවේ අන්තිම වචන කීපයයි කියන්නේ හැබැයි ඔය ජාත්‍යන්තර ප්‍රජාවේ කියන්නේ බුරුමෙ නෙමෙයි ජාත්‍යන්තර ප්‍රජාවේ කියන්නේ සිම්බාබ්වේ නෙමෙයි ජාත්‍යන්තර ප්‍රජාවේ කියන්නේ ඉරානයක් නෙමෙයි ජාත්‍යන්තර ප්‍රජාවේ කියන්නේ අපිට උදව් කරන්නට පුළුවන් ආර්ථිකව උදව් කරන්න පුළුවන් ඒ රටවල් වල සහයෝගය අපි ලබා ගන්න ඕනේ නමුත් අවසාන වශයෙන් මම කියනවා යුද්ධයේ මහින්ද දිනන්න නැති නමුත් සාමය දිනන්න මහින්දක බෑ ආර්ථිකය දිනන්න මහින්දක බෑ ජාත්‍යන්තරය දිනවන්න මහින්දක බෑ අන්න එහෙමනම් දැන් මේ රට ගොඩනංවන්න පුළුවන් පිරිසකට අධ්‍යක්ෂීම ඇති පිරිසකට ට්‍රැක් රෙකෝඩ් එකක් ඇති පිරිසකට එය බාර දෙන්නත් ඕනේ ඒ සඳහා මුලින් කිව්වා වගේ දේශපාලඥයන්ට විතරක් බාර දීලා බලාගෙන ඉන්න යුගය අවසන් කරලා මේ රටේ ඉන්න සිවිල් සමාජය මේ රටේ ඉන්න බුද්ධිමතුන් අනිත් සියලු දෙනාම පක්ෂභේදයෙන් තොරව එකතු වෙලා තමුන්නාස්ලාගේ දූදරුවන්ට හිමි විය යුතු ඒ සැබෑ අලුත් ශ්‍රී ලංකාව ගොඩනැගීම සඳහා අපි සියලු දෙනාම එකතු වෙමු ජාති ආගම් කුල භේදයෙන් තොර නව ශ්‍රී ලංකාවක් ගොඩනගන්නට අපි එකතු වෙමුයි කියලා යෝජනා කරමින් තමුන්නාස්ලාට වාසනාවන්ත අනාගතයක් ප්‍රාර්ථනා කරමින් මගේ වචන ස්වල්පය අවසන් කරනවා